බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙරටට පැමිණි ඉංග්‍රීසි ජාතික ඇතැම් නිලධාරීන් අපේ රට යන අපූරු සටහන් ලියා තිබෙනවා. මේ අතරින් සුවිශේෂ පුද්ගලෙක් හැටියට මට හැඳින්වෙයි හැක්කේ අනුරාධපුරයේ මහදිසාපතිව සිටපු ෆ්‍රීමන්. එචි ෆ්‍රීමන් මහතා කිසි කලක නැවත එංගලන්තයට පදිංචියට නොගිය අතර ඔහු අනුරාධපුරයේම ජීවත් වී රාජ්‍ය මන්ත්‍රණ සභාවට අනුරාධපුරයේ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වෙනවා. සිවිල් පරිපාලකයෙකු හැටියට බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් අතර මහජන ඡන්දයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නැතහොත් වර්තමානයේ පාර්ලිමේන්තුවට ගිය එකම පුද්ගලයා වන්නේ ෆ්‍රීමන්. විශේෂයෙන්ම ලංකාවේ දුෂ්කර පාදක. ඒ වගේම මේ එබ්බඳු දිශාපතිවරයෙකු තමන් ජීවිතයේ මෙරටදී ලද අත්දැකීම් ඉංග්‍රීසි නවකතාවකට ගොඩනැගුවා. මේ විලේජ් ඉන් ද ජංගල් කියන කෘතිය. මේ ලියුවේ ලෙනාඩ් වුල්ෆ්. ලෙනාඩ් වුල්ෆ් ඉංග්‍රීසි ජාතිකයෙකු වගේම යෝධයෙකුයි. හැබැයි ඔහුගේ මේ කෘතිය බ්‍රිතාන්‍යයන් අතර ඉහළ අගැයීමකට ලක්වෙච්ච නවකතාවක් නොවේ. ඒකට හේතුව ඒ නවකතාවක් හැටියට අසාර්ථක කෘතියක් නොවුණත් ඔහුගේ සුප්‍රකට භාර්යාව වර්ජිනියා වුල්ෆ්ගේ කීර්ති නාමය ඉදිරියේ අද ඇය බ්‍රිතාන්‍ය සාහිත්‍යයේ බිහි වූ විශිෂ්ටතම ලේඛිකාවක්. මේ ලෙනාඩ් වුල්ෆ් නමති ලේඛකයාගේ නම සැඟව යන නිසා මේ විලේජ් ඉන් ද ජංගල් කෘතිය චිත්‍රපටයකට නංවන්නට බොහෝ දෙනා සූදානම්ව සිටියා. කොටින්ම මෙහි වර්තමාන හිමිකරුවන් බ්‍රිතාන්‍යයේ අදාළ ප්‍රකාශන සමාගම එය අතිවිශාල පුදලකට අලෙවි කරන්නට සිටියේ එල් ශ්‍රීමත් ලෝරන්ස් ඔලිවිය වැනි නළුවෙකුගේ චරිත රංගනයට යොමු වන තැයි කියලා විශ්වාස කරයි. කොයි හැටියටත් මේ විලේජ් ඉන් ද ජංගල් අපේ සාහිත්‍යයට එකතු වුණේ අපූර්ව නමකින්. ඒ.පී. ගුණරත්නයන් ඒ නමට දුන්න අපූර්ව සිංහල නම නිසා බැද්දේගම. මේ විලේජ් ඉන් ද ජංගල් කෘතිය සිංහල සිනමාවට ගෙනාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. මේ කෘතිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කෘතීන් අතර ඉතාම විවාදාත්මක කෘතියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ුණත් සිනමාකරණය පිළිබඳ තිබෙන එහි ගුණාංග සහ එක් කෘතිය සහමුලින්ම නවකතාව අමතක කොටගත් කල ආචාර්ය ලෙස්ටර්ගේ විශිෂ්ටතම චිත්‍රපටයක් බව කිව යුතුයි. කොටින්ම එ ලෙනාඩ් වුල්ෆ් නිර්මාණය කළ විලේජ් ඉන් ද ජංගල් කෘතිය නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කරන ලද බැද්දේගම චිත්‍රපටය බව සිත ආය රස විඳනවා නම් එය ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපටයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපි බලමු ආචාර්ය ලෙස්ටර් හදපු බැද්දේගම කෘතිය ගැන. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ අතීතා වර්ජිනයක. මියගිය සතුන්ගේ ඇට සැකිලි හම්බන්තොට දිස්ත්‍රික්කය පාලනය කරන උපදිසාපති වරයාගේ නැතහොත් ලෙනාඩ් වුල්ෆ්ගේ අවධානයට යොමු වෙනවා. ඔහු ඒ ප්‍රදේශයේ බාර මුදලිත් එක්ක මේ ප්‍රදේශයේ ඇවිදගෙන යද්දී ඔහුට අවශ්‍ය වෙන්නේ පළාතේ පහුගිය කාලේ තිබිච්ච ගම් වතුරත් ඒ පිළිබඳව ඇති වුණු වසංගත තත්ත්වයක් ගැන සොයන්නට. මේ අතරවාරයේදී හොඳින් දන්නා මේ පළාත හොඳින් දන්නා මේ දිසාපතිවරයාට සුදු දිසාපතිවරයාට කුඩා ගමක් ගැන සිහිපත් වෙනවා. මේ ගම අතහැරලා දාලා තිබිච්ච ගම. ඒ ගමේ ජීවත් වෙන්නේ එක ස්ත්‍රියක් පමණයි. ඌ යනවා මේ ගමට. මේ ගමේ ජීවත් වෙන එක ගැහැණියක් කියලා මේ මුදලිවරයා ඔහුගේ සහායකයා දිසාපතිවරයාට පවසනවා. දිසාපති මේ බැද්දේගමට යනවා. දිසාපතිගේ චරිතය නිරූපණය කළේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ ඒ සුදු ජාතිකයෙකුවත් ලංකාවට ඉතාම ආදරය කළ ඒ වගේම විශ්ව සාහිත්‍ය විද්‍යා ප්‍රබන්ධ අතර මෑත භාගයේ බිහි වූ මහාදර්ශනිකයා වෙච්ච ශ්‍රීමත් ආතර් සී. ඔහුගේ ගිය මුදලිවරයා අපේ සිනමාවට සුජාතා චිත්‍රපටයෙන් ආපු තාම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු වූ ඩේවිඩ් ධර්මකීර්ති. ඔන්න යනකොට අපට පේනවා මේ චිත්‍රපටයේ ගොඩනංවනවා වයසට ගිය කාන්තාවක් බොහොම අමාරුවෙන් මඩවලකින් වතුර එක්රස් කරන. ඇය අපි පසුව දන්නා පරිදි ඇය පුංචි මැණික. ඒ අතරවාරයේ අපිට ඇහෙනවා කොටියකුගේ හඬ. කොටියෝගේ ගර්ජනය කොහොම වුණත් මේ දිරාගිය
පැලට එන දිසාපතිවරයාට මහලු වෙත අලබෙමින් සිටින කලකටෙහිද ස්වරූපීයයි සිටිය හැකි ගැහණිය සිටින පැලට දිසාපතිවරයා එනවා. ඔහුට අතීතාවර්ජනයකට මුණ පාන්නට පුළුවන් වෙනවා. බැදේගම චිත්‍රපටයේ නාමාවලිය ආරම්භෙන්නේ අන්න එතනින් පස්සේ. තමන්ගේ සිංගිතේ දියණියන් සමග කෙලිදෙලින් ගත කරන සිළිඳු. ඔහුට ඉන්නේ බිරිඳ මිය ගිහිලා. දරුවන්ට මවක් නැහැ. දරියන් දෙදෙනා හදා වඩා ගන්නේ ඔහුගේ සොහොයිරිය වෙච්ච කරලිනා හාමි. සිළිඳු ලෙස රංගපෑවේ අපේ අග්‍රගණ්‍ය රූපවනවේදී ජෝ අබේ වික්‍රමයන්. ජෝ අබේ වික්‍රමයන්ගේ රංගනයේ විශිෂ්ටතම අවස්ථාවක්. ඒ වගේම කරලිනා හාමි ලෙස රංගපෑවේ ට්‍රිලිෂියා ගුණවර්ධන. හෙන් වේට වතුර ගේන්න ඕන. මේ පළාත ඉතාම දුෂ්කරයි. හම්බන්තොට පළාත. මේ පළාතට වතුර ගේනවා මේ හේනට කලයකින් පුංචි මණිකත් ඇගේ නංගි හින්නේ හාමි දෙන්න. තාත්තට තාම ඒ ළමයි පුංචි. හැබැයි අර නන්දනිය කියනවා මේ කෙල්ලෝ දෙන්න දීග දෙන්න වයස කියලා. තාත්තා කැමති නෑ මේ දරුවෝ දෙන්න අතහැරලා යනවට. මේ ගමේ ඉන්නවා ආරච්චිල බබේ හාමි. මේ ගමේ බලපොළුවන් කාර්යය තමයි ආරච්චි. සිරිදු ගාව තුවක්කුවක් තියෙනවා. ඒකට ලයිසන් එකක් නෑ. දල්කටස් තුවක්කුවක් අපේ වචනෙන් කිව්වොත්. ඒජන්තයි මහත්තයයි රටේ මහත්තයයි දැනගන්න කලින් දඩ ගහන්න කලින් තුවක්කුවට ලයිසන් එකක් ගන්න කියලා ආරච්චිල කියනවා. හැබැයි ආරච්චිලගේ බිරිඳ තමයි නොංජා. නොංජා මේ ඉන්නේ ඒ ගෙදර තවත් ඉන්නවා ඇගේ සොහොයුරා බබුන්. උන් එක්ක ඉන්න ගමන් ආරච්චිල ගොවිතැන් බලා කරනවා. දවසක් මේ බබුන් සුරූපි පුංචි මැනිකාට කතා කරනවා වතුර නාගෙන එනකොට වරෙන් මං එක්ක යන්න කියලා. ඒකට පැනදුනවා. හැබැයි ආරච්චිල මේ බබුන්ගේ සිලිඳුගේ දියණිය වූ පුංචි මැනිකත් එක්ක තියෙන ආදර පළහිලවට විරෝධතාවය පළ කරනවා. මොකද සිලිඳු අමුතුම ජාතියේ මිනිස්සු. ඔහු තනිවම කියවනවා. ඔහු ගමේ වනම චරිතයක්. දන්නවා සමහර ගම්වල එබඳු චරිත ඉන්නවා. ඔහු තනිවම මොනවා ඔහුගේ ජීවිතය තනිවම තමයි ගොඩ. මේ පුංචි මැනිකාවගේ සිලිඳුගේ ප්‍රේමයට විරුද්ධ වෙන ආරච්චිලත් බිරිඳත් කියන්නේ මේ ගෙදරට වැදියක් ගේන්න එපා. ඔබට ඕන නම් ඒකව වැද්දට අරන් ඵලයන් කියලා. හිරගණ්ඩු නැද. මෙන්න කොළඹ උඩ යන සිංහල සංස්කෘතිය. ගැමි සංස්කෘතිය. බබුන් කියන්නේ මට ඒකකින් දරුවෙක් ඕන. ඒක ලැබුව මට බත්තු යවගන්න. ඔහුගේ ප්‍රේමය එහෙමයි. වෙන විශාල දේවල් නෙවෙයි. භක්තික උයාගන්නයි දරුවෙක් හදාගන්නයි. ඒ විතරක් නෙමෙයි. ඒ වන විට ඔහු ඇයව වැද්දට රැගෙන ගිය විත්තියක් අනාවරණය වෙනවා. ආරච්චිල කරන්නේ ඒකට දඩුවම හැටියට බබුන්ව නිවසින් පන්නලා දාන එක. බබුන් ගිහිල්ලා සිලිඳුගෙන් පුංචි මැනිකා ඉල්ලා සිටිනවා. ඒකේ දීග දෙන්න තවම වයස මදි. කල වයස නැත ඕව කළාම වැරදි. ඒ විතරක් නෙමෙයි. ඔහු විලාප දෙනවා. අපොයි දෙයනේ මගේ කෙල්ලෝ අරන් යන්න හදනවා. මගේ පුංචි එවුන් මගෙන් වසන් කර යන්න හදනවා. ඒ තමයි සිලිඳුගේ හැටි. මැදිහත් වෙන කැරලිනා මේ කටයුත්ත නැත්තම් සිලිඳුගෙත් පුංචි මැනිකාගෙත් තිබෙන තාත්තගේ දියගෙනගේ තියෙන පළහිලව්වට මැදිහත් වෙලා අර පෙම්වතාට නැත්තම් බබුන්ට ඒ හිරය කරගන්නට ඉඩ දෙනවා. ඔහු ඒ අසලින්ම පැල්පතක් හදාගෙන ජීවත් වෙනවා. මේ ගමේ හේංගොවිතනින් තමයි ඔක්කොම ජීවත් වෙන්නේ. ඔවුන්ගේ සියලුම අස්වැන්න අරන් යන්නේ ඒ පළාතරේන මරක්කල මුදලාලි රඟපෑවි නවනන්දන විජේසිංහ. සිලිඳු ලෙස ජෝ අබේ වික්‍රම ලෙස රඟපාති. මාලිනි ෆොන්සේකා පුංචි මැනිකා ලෙස රඟපාති. හින් නිහාමි ලෙස නදීකා ගුණසේකර රඟපාති. බබුන් ලෙස රඟපෑවේ විජය කුමාරතුමිය. හෙන්ඩ ජයසේන තමයි ආරච්චිලට රඟපෑවේ. නොංචි හාමි ලෙස රඟපෑවේ ඉන්දිරා ජොන් ක්ලාස්. කොහොම වුණත් බබුන් බොහොම උනන්දු තරුණේ. ඔහු තමන්ගේ හේන දියුණු කරනවා. මේ අතර වාරේ පුංචි මැනිකා ගැප් ගන්නවා. මේ ගමේ ඉන්නවා ගමේ සියල්ලටම බලපෑම් කරන්නට පුළුවන් ආරච්චිල අරුණම අනිත් එක්කෙනා තමයි වෙදරා. වෙදරාල බොහොම වයසක මිනිහෙක්. හැබැයි වෙදරාලට අවශ්‍ය වෙනවා හින්නිහාමි. මොකද වෙදරාලගේ භාරයාව මිය ගිහිල්ලා වෙන්නේ හා හින්නිහාමි නැමැති මේ තරුණ යුවතියට ඔහු මේ කතා තමන්ගේ ඇලුම කාන බබ කියා සිටිනවා. හැබැයි හින්නිහාමි එකට උත්තරය දෙන්නේ කැත්තක් අරගෙන. වෙදරාල කියනවා හැබැයි යක්කු ගස්වල ඉන්නවා කියලා. මේ අතර වාරේ සිලිඳුගේ තුවාලයකට බේත් දාන්න වෙදරාල එනවා. යంత్ర මන්ත්‍ර ගුරු හංගෙන් කියනවා හින්නිහාමි ගැන කියනකොට සිලිඳු කියන්නේ ඒක උඹට මනාප නැහැ කියලා. හැබැයි වෙදත් අතාරින්නේ නැහැ. කැලේදී මේ කියවනත් එක්ක යක්කු ගස්වල ඉන්නවා කියලා පළු ගස්වට යක්කු නටනවා කිව්වම සිලිඳු යක්කුන්ට බයයි. සිලිඳුට යක්කු හම්බ වෙනවා කැලේදී. එයාට වෙදකම් කරන්න මේ බිය වෙච්ච සිලිඳුට වෙදකම් කරන්න වෙද මහත්තයා කැමති වෙන්නේ නැහැ. ඒකට කරන්නේ දේවාලයකට යන්නේ. යාතිකාව අහවරලා ආපහු එන
සිලිඳු තමන්ගේ ගැලවීම උදෙසා හින්නිහාමිව වෙදාට බාර දෙනවා. ඒත් හින්නිහාමි ආපහු එනවා. සිලිඳු මේ අතරවාරි කැලේ අතරමං වෙච්ච මුව පැටියෙක් ගෙනල්ලා හින්නිහාමිට දෙනවා. එයට නමකුත් තියෙන පුංචි අප්පුගේ. මුව පැටියත් එක්ක කැලේ සැරිසරන මේ අමුතු ගැහැණිය ගැන ගමේ අමුතු කැටකතා පැතිරෙනවා. ඉංග්‍රීසි වෙදකමින් මේ අතරවාරේ පුංචි මැණිකාගේ දරුවත් නැති වෙනවා. වෙදා ගමේ පතුරවන්නේ මේ සියලු අපල උපද්‍රවට හේතුව හින්නිහාමි කියලා. ඒ වගේම හින්නිහාමි යකින්නක් මේ යකින්න බදපු දරු පැටියා තමයි මේ මුවා කියලා. ගම්මු කැලේදී මුවා මරලා හින්නිහාව නිරුවත් කරලා මුව පැටව ඇගේ උකුලේ තියෙනවා. සිලිඳු ඇගේ සිරුර චීත්තයකින් වහලා පැලටගෙන මේ අතරවාරේ ගම්මුන්ගේ ණය කර අය කරගන්නට ප්‍රනාන්දු මුදල අලියනවා ගමට. පිටස්තරේ ප්‍රනාන්දු මුදලාලට නවාතැන් දෙන්නේ ආරච්චිල. මේ ප්‍රනාන්දු උත්සාහ කරනවා පුංචි මණිකව තමන්ට අත්කරපත් කරගන්නට. පුංචි මණිකාය ප්‍රතික්ෂේප කරනවා. මේ වෙනුවට සිලිඳු වගේම බබුණුත් ප්‍රනාන්දුගේ නායකාරයෙක් බවට පත් වෙනවා. ණය ගැතියෙක් බවට පත් වෙනවා. ඔබේ මිනිහා නායකාරයෙක් කියන එක ප්‍රනාන්දු කෙලින්ම පුංචි මණිකට කියනවා. බබුන් ආරච්චිලට ගිහිල්ලා ප්‍රනාන්දු ගැන පැමිණිල් කරනවා. තමන්ගේම මස්සිනාට. හැබැයි ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඔහු ඊළඟට කරන්නේ එතනින් එහා යන්න පුළුවන් කච්චේරියට ගිහිල්ලා ඒජන්ත හමු වෙලා ඒකට පැමිණිල්ලක් කරන්න. හැබැයි ඒකෙදි නිලධාරියෙක් කියනවා හේන්ට ලයිසම ගන්නත් ආරච්චිල ගෙලියුමක් ඕන කියලා. මේ අතරවාරේ ආරච්චිගේ නිවස කඩලා දෙනවා. ඒකේ බඩු හම්බෙන්නේ බබුන්ගේ ගෙදර තිබිලා. බබුන් ආරච්චිලගේ නිවසේ ඉඳලා ගියා කියලා සාක්ෂි දෙන්නේ ප්‍රනාන්දු. බබුනුත් සිලිඳුත් අධිකරණයට ඉදිරිපත් කරනවා. සිලිඳුව නිදහස් කරනවා. සිලිඳු දකිනවා උසාවියේ පිල් කඩේ ඉන්නකොට කුළු මීමම්බ වතුරේ මැඩ ගහලා නැගිටින හැටි. බබුන් විත්තිකාරයෙක් හැටියට සිරගෙන් විත්ති කූඩු ඉන්නවා. ඔහුට අර කතා කරන උසාවියේ කතා කරන ඉංග්‍රීසි භාෂාව දැනෙන්නේ නැහැ. බබුන් මාස 6කට හිරේට යනවා. ආපහු ගමට එන්නේ සිලිඳු තනියම. හැබැයි නිකන් නෙමෙයි. ඔහු ආරච්චිලත් ප්‍රාන්දුත් මරා දානවා. චිත්‍රපටය යලිත් වර්තමානයට පිවිසෙනවා. පුංචි මණිකාගේ රූපය කොටියෙක් හා ඌරෙකු අතර සටනට සුවෙනවා. පැල ඉදිරිපිට පුංචි මණිකා තනි වෙලා ඉන්නවා. මේ චිත්‍රපටයේ එක ප්‍රශ්නයක් වෙන්නේ මේ මුලින් ආපු ඒජන්ත නැවත නඩුකාරයා බවට පත් වෙන්නේ නැත් ඔහු. හැබැයි එතනින් එහාට ඔහුට මොකද වෙන්නේ? ඔහුගේ කතාව දකින්නේ ඔහුගේ ඇසෙන්. මේ මිනිස්යන්ගේ ඛේද වාචකය දකින්නේ ඔහුගේ ඇසෙන්. ඒට සිදු වූයේ කුමක්ද කියන ප්‍රශ්නය අපිට ඔළුවට එනවා. හැබැයි මේ චිත්‍රපටයේ පුරාම රසජිම ස්පීරස් එතෙක් කළ චිත්‍රපටවලට වඩා නැතහොත් ඔහු මේ රටේ දුෂ්කර ගමක මිනිසුන්ගේ පීඩාව මිනිසුන්ගේ ජීවිත රටාව ඔහු විමර්ශා බලනවා. මේ චිත්‍රපටයේ තිබෙන බලවත්කම දුබලකම දෙකටම හේතු වන්නේ මචෛර ඒචි ගුණවර්ධන ලියපු තිරනාටකයේ බව කිව යුතුයි. බද්දේගම කෘතියේ එන පිරිස ජීවත් වෙන මිනිසුත් කැලෑවටත් වනසතුන්ටත් වසංගතවලටත් ආණ්ඩුවේ නිලධාරීන්ටත් බයෙන් ජීවත් වෙන මිනිසු. ඔවුන් ජීවිතය ආරක්ෂා කරන්නේ ඔවුන්ට අයිති විශ්වාස මත. ඒවා මිත්‍යා විශ්වාසද නැද්ද කියන එක මේ දියුණු සමාජයේ සිටින අපට එක එල්ලේ කියන්නට බෑ. විමල රත්න කුමාරගම කවියානම් කියෝ පරිදි මම විමසුවත් මම ගරහන්නේ නැත කියන දේ තමයි මෙතන කියන්නේ. කොහි වෙටත් මේ චිත්‍රපටයේ ඉතාම ඉහළම රඟපෑමක් ජෝබේ වික්‍රම. ඒ වගේම ඩී.ආර්. නානායක්කාර, මාලනී ෆොන්සේකා, විජය කුමාරතුංග, නදීකා ගුණසේකර වගේම හෙන්රි ජයසේන චිත්‍රපටය අපූර්වට රංගනයට යෙදෙනවා. මේ චිත්‍රපටයේ ඊළඟට ප්‍රශස්තම කොටස විලි බ්ලේක්ගේ කැමරා කරන්නේ. ඔහු මේ වන පරසරය අපට හුරු වර්ණ චිත්‍රපටවල තිබිච්ච සුන්දරත්වය අභිබවා ගිහින් සුන්දරත්වයේ සිට කර්කශ බවට හෙමින් සීරුවේ අරගෙන එනවා. මේ චිත්‍රපටයේ රූපගත කළේ මේ නවකතාව පාදක වෙච්ච හම්බන්තොට දිස්ත්‍රික්කයමයි. චිත්‍රපටයේ අදාළ ගම්මාන පියසීමයි. මේ චිත්‍රපටයට පෙර ආතුව 1940 ගණන් වලදී බද්දේගම නවකතාව නැතහොත් විලේජ් ඉන් ද ජංගල් නවකතාව කියවපු ලෙස්ටර් ජේම්ස් පීරිස් එවකට ඔහු සිනමා කරුවෙකු නොවේ ලන්ඩනයේදී ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ පුවත්පත් කලාවේදියකු හැටියට සාකච්ඡා ලෙනාඩ් වුල්ෆ් හම්බෙන සාකච්ඡාවක් කරන්න. එහෙදී ඔහු ලෙනාඩ් වුල්ෆ්ට කියා සිටිනවා මේ කෘතිය චිත්‍රපටයක් කතා කරන්නට. ඉතාම සුදුසු කෘතියක් කියලා.
කොයිහෙට වෙතත් මේ කුටියෙන් චිත්‍රපටයක් කරන්නට මාචාර්ය ශ්‍රී ගුණසිංහත් උත්සාහ කරනවා සත් සමුදුර චිත්‍රපට කරන කාලේ. තිර නාටකයකුත් ලියවෙනවා. හැබැයි ඒක කරන්නේ නැහැ. මේ අතර වාරයේ රොඩ්රිගෝ කියලා මහත්මයෙක් මේ චිත්‍රපට නවකතාවේ ඉංග්‍රීසි නවකතාවේ අයිතිය ලබා ගන්නවා. ඔහුට අවශ්‍ය වෙන්නේ මේ බැද්දේගම කතාව සින්දු ෆයිට් සහිත කෘතියක් කරන්නට ජනප්‍රිය නළුවන් යොදලා. හැබැයි ඒ සඳහා ඔහු උත්සාහ කළා ඊට සුදුසු අධ්‍යක්ෂකවරයෙක්වත් ඒ සඳහා එකතු වෙන කෙනෙක්වත් වන්නේ නැහැ. මේ නිසා ඔහු මිය යනතුරුම මේ කෘතිය චිත්‍රපටයට ගොඩනැගෙන්නේ නැහැ. ඔහුගේ භාර්යාව පසු කලෙක මහනුවර විද්‍යාලයක ඉගෙන ගලද්දී මේ කෘතිය අයිතිය ලෙස යමිස් පීරිස් මහතාට පවරනවා චිත්‍රපටයක් කියවීමට. ඒ අනුව ඔවුන් මේ චිත්‍රපටයේ රූපගත කිරීමේ මූලික සැලසුම් සකස් කරන මහාචාර්ය ඒජේ ගුණවර්ධනත් එක්ක එකතු වෙලා තිර නාටකයක් ලියන. ඒ අතර වාරේ මේ චිත්‍රපටයට පෙර ආතුව ආචාර්ය ලෙස යමිස් පීරිස් සම්බන්ධට එනවා විල්ෆ්‍රෙඩ් පෙරේරා කියලා මේ රටේ කොහු ව්‍යාපාරයේ යෙදුණු අන්තර්ජාතික කොහු ව්‍යාපාරයේ යෙදුණු ජාත්‍යන්තර වෙළඳපොළට ව්‍යාපාරිකෙක්. ඔහු හොඳ චිත්‍රපටයක් කිරීමේ අරමුණෙන් ඔහු වෙනවා ඔහු එන්නේ. එතකොට ලෙස්ටර් එම් ස්පිරිස් මහත්තයා කියනවා මම චිත්‍රපටයක් නිදරාසන සූදානම් කරනවා ඊට එකතු වෙමු. ඒ අනුව බැද්දේගම චිත්‍රපටය රූපගත කරනවා. මේ චිත්‍රපටයේ රංගනය ගැන මේ නොබෝදා නිකුත් වූ දේශීය සිනමා වංශයේ තෘතීය කාණ්ඩේ ගාමිණී වේරගමගේ විචාරය යමක් උපයෝගා ගන්නට මම කැමතියි. එහිදී ඔහු මෙන්න මේ කාරණාව කියනවා. සිලුඳ ලෙස ජෝ අබේ වික්‍රමත් පුංචි මණිකා ලෙස මාලිනීත් ගෙන ආරූපණ චිත්‍රපටයේ ප්‍රමුඛ ගුණයකි. බබුන් ලෙස විජය කුමාරතුංග නුහුරු චරිතයකට සමාරූප වීමට දරණත් ඇත ඔහුගේ රූපණ ජීවිතයේ මඟ සලකුණකි. විශේෂයෙන්ම උසාවි ජවනිකාවල විජයගේ ආවේණික ප්‍රතිරූපය යටපත් කරන ආකාරයත් පෞරුෂය පාලනය කිරීමත් අපූර්වයි. හැන්රි ජයසේන, ටෝනි රණසිංහ, ඩී.ආර්. නානායක්කාර, ට්‍රිලිෂා ගුණවර්ධන බඳු කෘතහස්ත රූපණ බේදීන්ගේ රූපණ විශිෂ්ටතාවන්ද සිනමාත්මක හැඩය සමග නිසි අයුරු සමපාත විය. චිත්‍රපටයේ වඩා ව්‍යක්තම රූපණය ගෙන ආවේ එවකට නවක නිලියක වූ නදීකා ගුණසේකරයි. කොමුණත් මේ කෘතිය සම්බන්ධයෙන් මේ නවකතාව මේ චිත්‍රපටයේදී විනාශ කරාය කියන චෝදනාව ඇතමුන්ගෙන් ගොඩ නැගුවා. ලෙස්ටර් ජෙමිස් පීරිස්ගේ බැද්දේගම වනාහි අභාවප්‍රාප්ත ලෙනාඩ් වුල්ෆ් ෂූරෙන්ගේ බැද්දේගම නැමති විශිෂ්ට කෘතියේ විකෘතියකි. මෙන් අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ඨ ලේඛකගේ දවල කීර්තියට නිකරු කෙරේ. මෙම ලියන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත්. මෙදි කියනවා ප්‍රෝටීන්ද පිෂ්ටද මේදද බහුල ඉහළ මධ්‍යම පාන්තික ගෙවල්ල හීල් හෙවනේ වැඩුණ පුද්ගලයන් සීගන්වන ආරෝහ පරිණාහ සම්පත්තියෙන් චවිවර්ණෙන්ද ශෝභමාන වූ සුකුමාල ස්ත්‍රී පුරුෂෝ නැමති රූකඩයෝ මේ බොරු ගමේ නටවනු ලබයි. යෙන් ගුණතිලක සිනමාවිච අරකයාණන් මේ චිත්‍රපටය හැදුවේ බැද්දේගම කියලන මේ පීරිස් ගම කියලා. ඔහු මේ චිත්‍රපටය ලෙනාඩ් වුල්ෆ්ගේ නවකතාව සිහියේ තබාගෙන රසවිඳිය හැකි චිත්‍රපටයක් නොවේ. එය රසවිදියුත්තේ ඒ ආචාරලක්ෂ ජෙමිස් පීරිස් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් හැටියට. මොකද ඔහුගේ සිනමා රූප භාෂාව මොහු මේ චිත්‍රපටේ ඉතාම ඉහලින් භාවිතා කරනවා. ඒ අතරේ ඔහු එහි එන මනුෂ්‍ය චරිතවලට හැඟීම් පණ දෙන්නට උත්සාහ කරන්නේ. නිසා ඔහුගේ සිනමා කෘතිය නවකතාව නොකියූ ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ඉතාම ඉහලින් සැලකුමට ලක් වුණා. මේ චිත්‍රපටය ජර්මනියේදී එවකට ඇමරිකානු ඩොලර් 2500ක මුදලකට මිලියට ගණන් ලැබුවා. ජර්මන් භාෂාවෙන් දෙබස් ගැව්වා. ඒ රට ටෙලිවිෂන් වල විකාශය වුණා. පසු කාලික බ්‍රිතාන්‍ය BBC ආයතනයේ මගිනුත් මේ චිත්‍රපටය මිලියට අරගෙන විකාශනය කරන්න ලැබුවා. ඒ විතරක් නෙමේ ප්‍රංශයේ කාන් සිනමා උළෙලේදී ඩිරෙක්ටර්ස් ෆෝට් නයිට් අංශයේදී බැද්දේගම චිත්‍රපටය තිරගත කරවීමට අවස්ථාව ලැබුණා. ඒ සිනමා කෘතියකට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක් ඉහළම අගය කිරීමක් හැටියටයි ජාත්‍යන්තර සිනමාවේදී සැලකෙන්නේ. හැබැයි ලාංකික ගම මෙන්න මෙහෙමයි කියලා හැඩක් ඔළුවේ බවාගෙන ඒ චරිත සහ ඒ නළු නිළියන් ඊට ආදේශ කරාම සමහර විට කෙනෙකුට එය මේ බැද්දේගම ප්‍රතික්ෂේප කරන්නට ඉඩ දුන්නා. එහෙත් බැද්දේගම ලෙසියම් ස්පීරිස් නම්බදේ සිනමා කරුවා විසිනුයි මේ ආකාරයෙන් දැකගනු ලැබුවේ. මේ චිත්‍රපටය වෙනුවෙන් නෙවර සරසවයෝ සම්මාන උළලේදී ජෝබේ වික්‍රම හොඳම නළුවා ලෙසත් හොඳම ශබ්ද පරිපාලනය සඳහා මයිකල් සත්‍යනාදනුත් සම්මාන දිනා ගත්තා.
යවසරේ කතෝලික සිනමා පරිශද උත්තමාචාර උළෙලේදී නිර්මාණශීලී තිර රචනය වෙනුවෙන් මාචාර්ය ජේ ගුණවර්ධනත් නිර්මාණශීලී රංග කුසලතා වෙනුවෙන් මාලනී ෆොන්සේකාත් මාලනී ලැබුවේ චිත්‍රපට හතරක් වෙනුවෙන් තුනක් වෙනුවෙන් බැද්දේගම ඉන්දුට මල් පිටක් සහ සොල්දාදුන් නැහැ වෙනුවෙන් ඒ වගේම ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය හැටියට නිෂ්පාදක විල්ෆ්‍රඩ් පෙරේරාටත් දක්ෂම නළුවා ලෙස ජෝ අබේක්‍රමටත් දක්ෂතම සංස්කාරක ලෙස ග්ලැඩ්වින් ප්‍රනාන්දුටත් දක්ෂතම වේශ නිරූපණ ශිල්පී ලෙස ඊබට් විජේසිංහටත් සහාය නළුවා ලෙස හෙන්රෝ ජයසේනටත් සහාය නිලිය ලෙස නදීකා ගුණසේකරටත් සම්මාන දිනාගත්තා ඒ වගේම ටෝනි රණසිංහ රූපණය සඳහා විලි බ්ලේක් කැමරාකරණය සඳහා කුසලතා පදක්කම් දිනාගත්තා ප්‍රතිගම චිත්‍රපටය වෙළඳපොළේදී අතිසාර්ථකව විජයකුමාරතුංග සහ මාලනී ෆොන්සේකා පිළිවෙලින් බබුන් සහ ලෙස හා පුංචි මැණිකා ලෙස චරිත නිරූපණය කරමදී ඔවුන්ගේ සම්භෝග අවස්ථාව ඇයව කැලියට අරන් නැත්නම් ඇය වැද්දට ගෙන ගියා කියන ජවනිකාවේදී මේ දෙදෙනා අතර රූපගත කළේ නිර්වත් ජවනිකා පෙළ. එය චිත්‍රපටයේදී ලංකාවේදී දැක ගන්නට අපේ ප්‍රේක්ෂකයන්ට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් එය නිකුත් වී ඇති DVD තැටිවල මේ ජවනිකාව ඒ ආකාරයෙන්ම සටහන්ව තිබෙනවා. මොකද ඊට එකතු වෙති වෙන්නේ සංස්කරණය නොකළ නැතෝ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා පිටත්ව ගිය චිත්‍රපටය. මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කළේ වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ. බද්දේගම චිත්‍රපටය තිරගත වූ 1981 පෙබරවාරි මාසේ 20 වෙනිදා නිෂ්පාදනය කළේ විල්ෆ්‍රඩ් පෙරේරා සමඟ සුමිත්‍රා පීරිස්. අධ්‍යක්ෂණය කළේ ආචාර්ය රෙෂ ජේමිස් පීරිස්. ලෙනාඩ් වුල්ෆ්ගේ ද විලේජ් ඉන් ද ජංගල් නවකතාව ඇසුරෙන් තිර නාටක රචනා කළේ ආචාර්ය ඒ.කේ. ගුණවර්ධන. මාචාර්ය ඒ.කේ. ගුණවර්ධන. කැමරා අධ්‍යක්ෂණය කළේ විලි බ්ලේක්. සංස්කරණය කළේ ග්ලැඩ්වින් ප්‍රනාන්දු. සංගීත අධ්‍යක්ෂණය කළේ නිමල් මෙන්ඩිස්. චිත්‍රපටයට ගීත ඇතුළත් වූයේ නැහැ. මෙහි සහාය අධ්‍යක්ෂණය වි උපාලි පෙරේරා. රෙෂ ජේමිස් පීරිස්ගේ සෑම චිත්‍රපටයකම සහාය අධ්‍යක්ෂකවරයා. ඒ වගේම සංස්කරණ සහාය චන්ද්‍රශ්‍රී ගුණරත්නගෙන්. කලා අධ්‍යක්ෂණය ධර්මසේන හේමපාලගෙන්. වේෂණ රූපණය ඊබට් විජේසිංහගෙන්. කලා අධ්‍යක්ෂණ සහාය ලයනල් ලියනගේගෙන්. දෙබස් පටිගත කළේ ලයනල් ගුණරත්න. ශබ්ද පරිපාලනය කළේ නිමල් වීරක්කොඩි සහ මයිකල් සත්‍යනාදන්. චිත්‍රපටයේ කොණ්ඩාමෝස්තර සෑම් පෙරේරා. නාමාවලිය AD රංජිත් කුමාර. නිෂ්පාදන විධායක රාජ් පෙරේරා. නිෂ්පාදන කෘති අධිකාරිය රැක්ස් පෙරේරා. නිශ්චල ඡායාරූප බෝධි විජේසිංහ. සංගීතය පටිගත කළේ සෙන්ට් ජෝන්. සංගීත සංයෝජනය සරත් ප්‍රනාන්දුගෙන්. මේ චිත්‍රපටයේ රසායනාගාර කටයුතු හොංකොං කලර් මූවී ලැබ් ආයතනයේදී තමයි ඉටුනේ. මේ චිත්‍රපටයේ ජෝ අභිවික්‍රමයන් සිනදු ලෙසත් විජයකුමාතුංග බබුන් ලෙසත් හෙන්රි ජයසේන ගම්මුලාදෑනිය ලෙසත් මාලනී ෆොන්සේකා පුංචි මැණිකා ලෙසත් ටෝනි රණසිංහ ප්‍රනාන්දු ලෙසත් DR නානායක්කාර වෙදරාළ ලෙසත් නදීකා ගුණසේකර හින්නිහාමි ලෙසත් ට්‍රිලිෂා ගුණවර්ධන කරලිනාල් ලෙසත් අතසි ක්ලාක් දිසාපති ලෙසත් ඉන්දිරා ජොන් ක්ලාස් ආරක්ෂරගේ බාරයාව ලෙසත් රඟපෑවා. ඩේවිඩ් ධර්මකීර්ති රඟපෑගේ මුදලිගේ චරිතය. වින්සන්ට් වාස්, නවනන්දන විජේසිංහ, K.D. විජේසේකර, සංජීව පීරිස්, අශෝක පීරිස්, ගීතා පෙරේරා, ස්ටැන්ලි ද සිල්වා, බන්දු සිල්වා, K.A. ධර්මසේන, චිජි පියදාස, දයානන්ද පොන්නම්බරම, සන්ධ්‍යා සමරවීර චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කරනු ලැබුවා. මේ චිත්‍රපටය බම්බලපිටියේ මැජෙස්ටික් බ්‍රල්ලේ ලිඩෝ ඇතුළු පස්වෙනි මණ්ඩලයේ සිනමා හල්වල තිරගත වුණේ. මංගල දර්ශනය පැවැත්වූයේ එවකට රාජ්‍ය ඇමති ආනන්දද තිස්සද අල්විස් මහතාගේ ප්‍රධානත්වය. රාජ්‍ය ඇමති කියන්නේ නියෝජ්‍ය ඇමති නොවේ. ඒ කාලේ තිබුණ ඉහළම ජ්‍යෙෂ්ඨතම ඇමති දුරය. බද්දේගම චිත්‍රපටය අපේ සිනමාවේ නැවත කතා කළ යුතු චිත්‍රපටය. මේ චිත්‍රපටය වර්තමානයේදී DVD තොරණාලේ බලයටතේ නිකුත්ව තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය ප්‍රංශයේ වෙනස් සිනමා උළෙලේදී ඉහළ ගෞරවයකට පාත්‍ර වුණා. වැදගත්ම චිත්‍රපටය ඔබ රසවිඳිය යුතුයි. හැබැයි ඔබ එය සඳහා ලෙනාඩ් වුල්ෆ්ගේ නවකතාව අමතක කළ යුතුයි.